morning. Good morning. Are you ready? సాంప్రదాయక ప్రశ్న సుబ్రత ప్రశ్న ఉన్న දවසක් මේ 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 පත්‍රයක තිබ්බ ඔයාගේ මේ නංගගේ පිච්චර් එකක්. මොකද අපි අම්මිට කිව්වා මේ මොනවද මේ 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 පොඩි කාලේ මං වඩාගෙන ඉඳලා තියෙන මේ නංගිය දැන් බලන්න කොච්චර ලොකුද කියලා. අවුරුදු 13ක්ද? 13ක්ද? අක්කි මේ සාමාන්‍යයෙන් හැම නිවාඩු දවසකටම අක්කි මෙහෙම එනවද නැත්නම් මීට අමතරව මොනවා හරි විශේෂයෙන් මොනවා හරි වෙනවද? දෙයක් මං කොමත් මේ ෂූටින් පාන්දර යන නැත්නම් ශ්‍රේතාව ඉස්කෝලේ දැම්මම උදේට මං එනවා. එහෙම නැත්නම් රැට අනිවාර්යෙන් එනවා මම. ඒ කියන්නේ ටයිම් එක හදාගෙන තියෙනවා මේකට එන්න. එහෙම. කොහෙද ජිම් එකට යනවා? මම යෝගා කරනවා, ඩාන්සින් කරනවා. ඩාන්සින් කිව්ව මොනවා ඩාන්සින්ද? සුම්බා. සුම්බා වෙස්ටර්න්. හහ්. මම මොකද මම පොඩි කාලේ ඉඳලා බැලේ ඩාන්සින් කරා. හ්ම්. සේනක ඩිසිල් වලක. ඉතින් මට ඒක ඕනමයි යන්නට. ඉතින් ව්‍යායාම කියනක ඕන අපි ලංකාවෙන් එළියට ගියොත් දැන් අක්කි සාමාන්‍ය යනවා එතන ටුවර්ස් අනම්ම නැතර එළියට ගියොත් කොහොමද ඔක මේන්ටේන් කරන්නේ අපුල ඇයි ෂොපින් කරන්න ඇල්ගින් ටිකම ඇය නේද හොටෙල් එකේ ඉන්න හැටි ජිම් එකේ තියෙනවා මේකට යනවා මේ කික්කනේ රම් ගහලා තියෙනවා මේ මම අහන්න ගියේ දැන් මොකද අක්කි එහෙම ගහලා නැද්ද ඉස්කෝලේ යන කාලේ එහෙම ලව් කරන්න ඇවිල්ලා නිල්මිනි සහ මොකක් හරි කාවින්ග සෝරි නිල්මිනි කාවින්ග වයි කියන්නේ එහෙම මොකුත් ගහලා නැද්ද එහෙම නෑ නෑ මම ඉස්කෝලේ යන කාලේ මේ එහෙම එකක් තිබුණේ නෑ මම ඒක ගැන ගොඩක් දුක් වෙනවා අනේ බොරු කියන්නේ පැක ඔය වගේ ලස්සන කෙල්ලෙක් ඉස්කෝලේ යන කාලේ ඉතින් මේ මාදි කියන්න පුළුවන් ද එහෙම බොය කෙනෙක් පස්සෙන් ඇවිල්ලා තියෙනවා ඒ වුණාට මේ එතෙන් ගෙදරට හරි බයයි මේ සිර ඉතින් මං ඇත්තටම දැන් දුක්ිනා ස්කූල් එක යනකොට පොඩි කාලේ නෙමෙයි ස්කූලේ ඒ ලෙවල් විතර කරනකොට බයි කෙනෙක් චුටක් එක කතා කළද මට කමන්නේ කියලා මට හිතෙනවා දැන් හරි අපි හිතමු හරි පොඩි 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 දැන් හරි දැන් දැන් ඔයාට ඒ කාලේ දෙයක් තිබිච්ච නැති එකට දුක් වෙනවා නේ අක්කි සුවේතර එහෙම දෙයක් වුණා තව මොකද කරන්නේ අන්න 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 අන්ෆෑන් එහෙම වෑනේ එහෙම ඒක හරි නෑනේ නෑ කියන්නේ එහෙම නෙමෙයි කියන්නේ හරි නෑ දැන් සුවේත ග්‍රේඩ් 8 නේ අපි තමු ග්‍රේඩ් 9 10 11 එනකොට දැන් සාමාන්‍ය දැන් අකි අම්මි කෙනෙක් විදියට සාමාන්‍යයෙන් ක්ලාසස් වලට දාන්නේ ඒ කාලේ දෙනේ ඒතට ඕ ලෙවල්ස් ලැන්ග්වේජ් තමයි දාන්නේ ඒතකොට ඉතින් අපි වගේ ලස්සන කියුට් ස්වීට් හෑන්සම් බොයිස් ලා ඉන්නානි ඉතින් නේ ඉතින් එහෙම දැකලා ඒක නා කින එළවලු කියලා අහ අත මොකද උනේ අත මේ ෂූට් එකකදි වැටුණා මාස 8ක් වෙනකන් කරා. ඒ කියන්නේ කිව්වට නෑ කියන්නේ? ෂූටින් වලදී මම. ඒ කියන්නේ පඩිපෙලෙන් වන්නෝද? නෑ නෑ. ෂූටින් වලදී තිබුණා මේ පුතෙක් පුතා වැටිලා එයා උසන දර්ශනයක්. අහහ. එයා ඇඟි. ඒ කියන්නේ මෙතනින්ම පැනනද නැත්නම් මේ පැනන නෙමෙයි පිට පිට තැලිලා තියෙන. අහහ. දැන් ගොඩක් අමාරු නේ. අමාරු කියන්නේ කියන්නේ මේ සිංගල බෙහෙත් කරන්නේ ඇති. දෙකම කරනවා ගොඩාක් වේදන් කරා වෛද්‍යවරු කියන කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මම බයත් උනා මගේ ඇක්සිඩන්ට් එකේ මොන හරි ප්‍රශ්නයක් මතුනාද කියලා එහෙම එකක් නෑ. එහෙම මොකුත් නෑ. ආකේ දෙයියන්ගේ පිට ඔය දම්බුව හිතලා තියෙන දුරේ ඉච්ච දුරේ ඉතින් ගොඩක් අමාරුයි බුරු කියන්නේ නෑ නේ. මම දැන් මාස 7කින් සලෝනිකේ හැයර් කට් එකක් කරලා නෑ. නෑ. කරන්න බෑ මට ඇච්චර ෂෝල්ඩර් මේ මේකේ. ඒ කියන්නේ මෙතන ටිෂු එකක් කරේ ඇදලා. ලොකු අමාරුවක්. හොස්පිටල් එකේ සිටියා නෑ. ඉතින් එච්චර අමාරුවද මේ එක්සයිස් කරන්නේ? ගොඩක් අමාරුවෙන් තමයි කරේ. ඉතින් තවත් වැඩි කරගන්න නේ හදන්නේ. ඔව් ඒක නේද මහන්සි වෙන්නේ නෑ නේද මම කරනවා පොඩ්ඩක්. මොකද බෙල්ල දාලා? මේක මට මේ මේක පොඩි මේ මොකද ඒක කියන්නේ කී බ්ලෙසින් එකක් තියෙනකම්. කවර දීප එක. මේක බ්ලෙසින් එකක් මේ මේ කොරල්ස් ඒක තියෙනවා මේ අපි කරන වැඩවලදී යම් කිසි ආශිර්වාදයක් ලබා ගන්න. අක්කා කී විශ්වාස කරන අය දේවල් ගැන හැමදාම. අනිවාර්යයෙන්ම ගොඩක්. සෑහෙන විශ්වාස කරනවා. ඒ කියන්නේ විශ්වාස කරන්න බැරි වෙච්ච තැන් වලට වඩා විශ්වාස කරන්න තියෙන තැන් වැඩිද?
වැඩි මොකද විශ්වය කිය අපි අපි මේ විශ්වයට හැම වෙලේම ස්තුති කරන්න ඕන අපි ඇස් කන් ආසේ සියලු දේ අපිට දුන්නා අපි ගොඩක් ඒ ඔස්සේ අපේ ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා ඉතින් හැම වෙලේම මම විශ්වාස කරන තමයි මේ විශ්වයට අපි ඉස්සලාම උදේ ඇඳෙන් නැගිටිනකොට කකුල බිමට තිබ්බ හැටි අපි විශ්වයට අපි ස්තුති කරන්න ඕන ලිදාගෙන නැගිටිනකොට දකින්න කැමති පුද්ගලයා මම නෝ මමද ඔව් මගේ දුව මේ පුද්ගලයා ගැන කෙටියෙන් කියන්න යශෝදා විමල ධර්ම කෙටි කෙටි උත්තරයක් ඕන දිග උත්තර නෙමෙයි කෙටි උත්තර හොඳයි නරකයි බෑ ලස්සනයි එහෙම යශෝදා විමල ධර්ම හොඳයි ගොඩක් එහෙම බෑ එක හොඳයි ගොඩක් බෑ හොඳයි නම් ගොඩක් එහෙම යශෝ ගොඩක් හොඳයි ඒත් බෑ හොඳයි හරි හරි එච්චරයි සංගීත වීරරත්න හොඳයි එකම උත්තරේ දෙපාරක් දෙන්නත් බෑ ස්වර්ණ මල්වරච්චි දක්ෂයි චාන්ද්‍රි සෙනවිරත්න දක්ෂයි සනත් ජයසූරිය දක්ෂයි රොනාල්ඩෝ දක්ෂයි මයිකල් ෆිලිප්ස් මේ අක්කේ දක්ෂයි දක්ෂයි කියන එක ලේසි නෑ කිති මටත් කියන්න බෑ දක්ෂයි 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 කියලා ඉතින් අදට දක්ෂයි නේද කාවින්ග පෙරරා නෑ කාවින්ගේ දක්ෂයි මම ඇර විශ් කළා දිනවා කාවින්ගෙට මම හැම වෙලෙම ඉස්සර නිවේදකෙක් හැටි ජීන්නකොට මම මල්ලි ඔය නළුවේ කියන නළුවේ කියන හරි 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 ඉන්න හරි හරි නැද්ද හරි එනේ අක්ක කියලා දෙන එක නම් මං සෑහෙන සතුරු වෙනවා මං කියලා තිබ්බ එක තමයි පත්‍රයේ ආටිකල් එකේ ඔයාගේ නම ඒ කියන්නේ ඔයගොල්ලෝ අපේව දකින්නේ නෑනේ අපේව දකින්න ඔයගොල්ලෝ වෙන වෙනම ජයන්ත චන්දසිරි මේ බානුගම මගේ නම තියෙනවා කොටලා ඒක තමයි ඒවා ජයන්ත චන්දසිරි ඒක පස්සේ බලන්න ඔව් දෙකකින් දෙන්න පුළුවන් නේද බෑ ඒ තනි වචන ජයන්ත දක්ෂයි හරිම බුද්ධිමත් ඉතින් ඔය බුද්ධිමත් උද්දික ප්‍රේමරත්න දක්ෂයි ගාත්‍රි දැස් ධෛර්ය සම්පන්න නිල්මිණි තැන්නකෝ අති දක්ෂයි මේ දැන් නෑ මට යන්න ඕන මගේ මාත් යන්න සැලොන් එකට යනවා යන්න කොහෙද යන්න මොකද මමත් මේ මං යන සැලොන් එකට යන්න කියලා ඉදී ක්ලීන් අප් එකක් කරගන්න කියලා ඒකේ අපොයින්ට්මන්ට් වැඩි යන්කෝ සෝරි මල්ලි කමන්නේ ඔයා එන්න ඒක කමන්නේ යන්න යන්න ලේඩිස් बैलेंस कर मुखद मंगे अभी खाले मेनेजमेंट की कटीन थिंक खाले क्रमाकूल हर गन मुंदर पूल वांगी सर थिंक अंत मम्मी अणु दिख वसरीम पटांग एक मटे हर बैलेंस कर पूल मारती ना इतने अंत मम मगे अम्मीन तात पुड़ी दिखनेगल करे बिजनेस एगल पुड़ी दिखता पुड़का दख दिया कुछ बड़े राज कार्य बहुत तमंग वेकोट हरीट कर पुड़का दखला मेहतकाली लंका कथा बात अपे खाता हरी
ආසයින් ඉක්මනටම සුදු වෙන්නේ. හරිද? ඔය එක එක දේවල් භාවිතා කරනවානේ. එක ප්‍රොඩක්ට්ස් අපි භාවිතා කරනවානේ මේ ක්‍රීම් මේ ගෑම සුදු වෙනවා මේක මේ ටැබ්ලට් එකක් ගත්තම සුදු වෙනවා අරක ගත්තම සුදු වෙනවා ඔයා අපිටම රංගන ශිල්පිනිය කියන එක පැත්තකින් තියමු අපි ලිග්මනීට එන්න කොහොම රංගන ශිල්පිනිය පැත්තකින් තියලා හිතන්න මේ ඔයා බියුටිෂියන් කෙනෙක් විදිහට හිතුවා ඔයා කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ අ අයිචුට කියන්නේ දැන් රංගන ශිල්පිනියක් කියන පැත්තක් කි පැත්තකින් තියන්නකෝ. එතකොට නිල්මිනි තියන්නකෝ දැන් ඇවිල්ලා බියුටිෂියන් කෙනෙක්. රූපලාවණ්‍ය ශිල්පිනිය. එතකොට අකි දැන් 92 ඉඳලා දීර්ඝ කාලයක් මේක කරගෙන යනවා. එතකොට අකි කොහොමද ඕක දකින්නේ? ඕක ක්‍රමානුකූලව කරන්න කියන්නේ කොහොමද? කෙනෙකුට. අතරම දැන් සුදු වෙන ප්‍රශ්නය හවවනේ. සුදු වෙන ප්‍රශ්න ගැන කියවතේ නැහැ හැම මාසෙ සුදු වෙන. නමුත් අපි සුදු නෙමෙයි වෙන්න ඕන අපි අපේ පැහැය තමයි වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ මේ अवश्य ගොඩක් කලකට දැන් කියනවා මේ දැන් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තම සුදු වෙන්න පුළුවන් නේද කියලා. අතන අපේ සලෝන එක නෑ ඒවා කරන්නේ නැහැ. නමුත් මං හිතන්නේ ඒවා ටිකක් භයානක පැති තියෙනවා. ඒවා ඒවා කරනවා නම් වෛද්‍යවරයෙකුගේ උපදේශ ඇතුව තමයි කරන්න ඕන කෙනෙක් මම විශ්වාස කරනවා. අනිත් එක තමයි අපි ගොඩක්ම කරන්නේ ට්‍රීට්මන්ට්ස් වලින්. සම්පූර්ණම ට්‍රීට්මන්ට්ස් වලින් කරන්නේ දේශීය දේවල් ප්‍රයෝගික කරගෙන ඒ වගේම මම ගොඩක් පිටරට ගිහිල්ලා ඉගෙන ගත්ත කෙනෙක් හම් පිළිබඳව ඉතින් ඒ ආස්ට්‍රේන් ඉගෙන ගත්ත දේවල් තමයි මගේ මේ ආයතන ඇතුලේ කරන්නේ අන්තික මුදල්ම නෙමේ ජීවිතය කියන්නේ ව්‍යාපාරය කියන්නේ අපෙන් ලොකු සේවයක් එළියටත් ඉෂ්ට වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා ඒ තුරට ටික කාලයක් යද්දී නිල්මිනී තෙන්නකෝන් කියන උචිතිරේ රජිනම අපිට දකින්න ලැබෙන එකක් නැති වෙයිද? එහෙයි. නැහැ. සම්පූර්ණයෙන් ව්‍යාපාරික පැත්තට ආවොත්. එහෙනම් මම එහෙම නම් දෙහිහාවද මම 6 වෙනි පන්තියේ මගේ ඉස්කෝලේ ඇඳුම ඉඳගෙන මම අඟපාන්න ආවා. ඒක හරි. දැන් ඔව් ඒක මම දන්නවා. ඒකේ ජීවිත කතාවත් මම දන්නවා. හරිද? එතකොට දැන් අපිට එක්තරා කාලෙකදී දැන් මේ වර්තමානයේ අපිට කලාව පිළිබඳ පුංචි කලකිරීමක් තියෙනවා නේද? හරි. හරිද? එතකොට දැන් ඒ හින්දානේ රටේ රංගනයෙන් දායක වෙන්න පුළුවන් සම්පත් ඉන්නකොට හරිද? අපේ නිෂ්පාදකවරු සහ අපේ අධ්‍යක්ෂකවරු වෙන වෙන පැතිවලට යන්න උත්සාහ කරන්න. අනිවාර්යයෙන්. හරිද? එතකොට අක්කේ දැන් අපි මේක ඉගෙනගෙන මේකේ දෙයක් හදාගෙන අක්කලා අපි ඉගෙනගෙන ඇවිල්ලා අර ආර්ට් එක කියන එක ඇඟේ තියෙන ඉඳලා අපි මේකේ තියෙන දේවල් විවේචනය කරනවා. විවේචනය කරනවා අපිට ඉන්න බෑ. ඉන්න බෑ. අර වැරද්දක්ද? ඉන්න බෑ. එතකොට දැන් මේක ඇතුලේ යම් කිසි පිරිසක් නිල්මිනියක් කතාවක් හදන්න උත්සාහ කරනවා අර නිල්මිනි දෙන්න කොണ്ട് දැන් වැඩ තිබුණත් එක නැත්ත් එකයි සැලුන් එකක් තියෙනවා නේ ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා කාවින්ග පෙරටත් ප්‍රශ්නයක් නැහැ ව්‍යාපාරයක් තියෙනවා මොනවා හරි තියෙනවා අයියෝ දැන් අරයා මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගන්න දින එයා ගාව සල්ලි දෙන්න අපි යාව ගන්න ඕනේ ඇයි එහෙම දෙයක් හැදෙන්නේ යකේ අක්කට දැනෙන විදියට ඔය කියන එක හරි එහෙම දෙයක් තියෙනවා දැන් මම සමාජ කළ ෂූටින් කරනකොට කියනවා දැන් මේ දෙතින් මේමන්ට් එක පරක්ුණට කමක් නැහැනේ. ඔය බිස්නස් තියෙන අරතින් මේව තියෙන කියලා කියනවා. නෑ ඒක නෙමෙයි සත්‍ය. ඇත්තටම අපි හැකියාවෙන් අපි මේ අපි පෝෂණය වෙලා තියෙන අපි හැකියාව. එතකොට ඒ හැකියාවත් එක්ක මරද? ඔව්. අනි. Thank you. අපි මේ හැකියාවත් එක්ක අපි මෙච්චර දුරක් ආවේ අපි කැපවීම. හැකියාව සහ කැපවීම දෙකම තියෙන්න ඕන. අකි බොන්න. හරි එතකොට ඒ දෙකත් එක්ක අපි මේ 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 පාත්තිකේ අපි යනකොට අපි හරිම පාත්තිකනේ මේ තෝරගත්තේ අනිවාර්යයෙන් හරි එතකොට අපිට සමාජකලාට අපිට කාගෙම උදව්වක් නැහැ අපි අපිට හම්බෙච්ච අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන්ට පින් සිද්ධ වෙන්න අපේ මග අපි ඇවිල්ලා තියෙනවා සහ අපේ මේ අපේ දක්ෂකම් අපි ඉස්මතු කරගෙන තින්නේ අපේ මහන්සියෙන් කියලා මට දැනන දෙයක් මට දැනන දෙයක් ඉතින් ඒ ඔස්සේ යනකොට ඇත්තටම මා හිතන්නේ අපේ හැකියාවට හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තෝතැන්න ලැබිලා තියෙන මදි කියලා මට දැනෙනවා ඒ මදි කියලා දැනෙන තැනදී ඔයා කියපු ප්‍රශ්නේ මතුවෙනවා ඇයි අපි මේ කලාවෙන්නේ අපි කලාවයට අයිති කට්ටිය
එතකොට අපි කලාවත් එක්ක ජීවත් වෙන අය මුදල්ම පැත්තකට දැම්මොත් අපි ආසයි හොඳ නිර්මාණවලට දායක වෙනවා. ඒ කියන්නේ රූපේ ලස්සන කරගන්න මොනවද කරන්න ආසමන්නේ? නෑ අපි එක්සර්සයිස් පැත්තකින් තියන්නකො. මෙතන. හිත ලස්සනයි. හිත ලස්සනයි. මම බෞද්ධ කාන්තාවක්. ඕනම ආගමකට මම ගරු කරනවා. පළමුව මම වැඩි කියේ මම විශ්වයට තෑග් කරනවා. මගේ දෙයිය බුදුන් මම වඳිනවා. මම ගොඩක් දෙයිය විශ්වාස කරන කෙනෙක්. සහ ප්‍රතිපත්ති. මගේ ප්‍රතිපත්ති. අපි වෙජිටේරියන්ද? වෙජිටේරියන්. මම හරි ප්‍රතිපත්ති. අනිත් එක තමයි මම හිතනවා මගේ දුව වෙනුවෙන් මට ලොකු කාර්ය බාරයක් තියනවා කරන්න සහ මාගේ ඔයාලට කවුරු කියලා නැද්ද ඔයයි මදුර ඩික්සි සමානයි කියලා අනේ ඉතින් නෙමෙයි මම අනේ ඉතින් නෙමෙයි මට මේ එහෙම කවුරු කියලා නැද්ද කියලා තියනවා ලෙබනන් වලදී මට රැවටුණත් එක්ක ඉන්ඩියන්ස්ලා ඒක ලොකු ස්ටෝරි එකක් මේ වෙලාවමදි කියන්න ंजलि व्यापार सहोद ඉතින් ඒගොල්ලන් එක්ක සතරෙන් දවසක් ගෙවනවා මගේ සේවක මුළුල්ලක් ඉන්නවා කීයක් කරනදක් ස්ටාෆ් එක මේ ස්ටාෆ් එක 7 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් ඉතින් වෙනම මම අඩක්සුත් ව්‍යාපාරයක් හෙටට කරනවා ඒවත් එක්ක ස්ටාෆ් එක ඉන්නවා ගොඩක් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා හරියක් එහෙනම් මම යන්න නැතුව යන්න ඕන ඔයා මොකද මගේ වෙලාව හරි ඔයාගේ වෙලාව හරි කස්ටමර් ක්ලයන්ට් ටයිම් එකේ මම උදේ පාන්දර කඩාගෙන ආවට අපි ජේන්ස් එකක් දාන්න බලමු ඉස්සරහට එතකොට හොරයි එහෙනම් ඉතින් හැමදාම මම මේ ගෙදර ඉන්නම්මෝ යන්න ගැටි thank you very much මේ වෙලාව හම්බෙලා කතා කරමු දුව මතක් කරන්න ඒ වගේම මට thank you very much bye bye